හැම දිනාටම තිරුවන් සරණයි. අද අපි ඔබට බුදුදහමේ පංචශීලයේ තුල පළවෙනිම ශික්ෂාපදේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාම. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ තවත් කෙනෙකුගේ, තවත් සත්වයෙකුගේ, මිනිසෙක්ගේ විතරක් නෙමෙයි සියලුම සත්වයන්ට මෛත්‍රී සිත ඇති කරගන්න. සබ්බේ භායන්ති මච්චුනෝ. මේ ලෝකෙ සියලුම සත්වයන් මරණයට බයයි. ඒ නිසා තමන්ගේ කය මුල් කරගෙන පුංචි සතෙකුටවත් කිසිම සතෙකුට හිංසාවක් කරන්න එපා. ජීවිත අනතුරක් කරන්න එපා. තමන් ප්‍රාණඝාතයෙන් වළකිනවා විතරක් නෙමෙයි පාණාතිපාතා වේරමණී තවත් කෙනෙකුගේ කය, ශරීරයේ, ජීවිතේ අනතුරකට පත්කිරීමේ වළකින. සික්ඛාපදං සමාදියා. තමන්ට එවැනි අවස්ථාවක් යෙදුනහම මම කීයටවත් ඒ දේ කරන්නේ නෑ කියලා හික්මෙනවා. අන් අයවත් වළක්ව ගන්නවා. බුදුරජාණන් වහන්සේ මේ ශික්ෂාපදේ පෙන්නනවා නිහිත දණ්ඩෝ, නිහිත සත්වෝ, ලජ්ජී දයාපන්නෝ, සබ්බපාන භූතේසු හිතානුකම්පි. සමහර අය දඬු මුගුරු අරගෙන, අව්‍යාවිත අරගෙන සතුන්ට ගහනවා, කොටනවා, ලී තැවරුණු අත්ඇතුව. එතකොට මේ විදිහට මේ ශික්ෂාපදේ බුදුරජාණන් වහන්සේ විස්තර කරපු තැන් තියෙනවා. විශේෂයෙන් ඔබ තේරුම් ගන්න, ප්‍රාණඝාතය කියන්නේ විශාල අකුසලයක්. හැබැයි මේ ප්‍රාණඝාත අකුසලෙත් පුංචි සතෙක් මැරුවත්, ලොකු සතෙක් මැරුවත් ප්‍රාණඝාතය ප්‍රාණඝාතයම තමයි. හැබැයි ඒක විපාක වෙනස් වෙන අවස්ථා තියෙනවා. ඒ තමයි ඊළඟ ජීවිතයේ ඒකාන්තයෙන් විපාක දෙන මහා දරුණුම අකුසල් අතර තමන්ගේ මව මැරීම, පියා මැරීම, රහතන් වහන්සේ නමකගේ ජීවිතයක් ඝාතනය කිරීම කියන මෙන්න මේ කරුණු තුන පංචානන්තරි අකුසල් හැටියට බලවත් වෙනවා. එතකොට ප්‍රාණඝාත අකුසල් අතර මහා බලවත්ම ප්‍රාණඝාත තුන තමයි තමන්ගේ මව, පියා, රහතන් වහන්සේ නමක් කියන මෙන්න මේ ප්‍රාණඝාත ජීවිත අනතුරු කිරීම. ඊළඟට බුදුරජාණන් වහන්සේ සතෙක් කනුව ගත්තා. සාමාන්‍ය මිනිසෙක් මරනවා කියන එක ලොකු අකුසලයක්. සතෙක් මරනවා කියන එක එකක් ප්‍රාණඝාතයම තමයි. හැබැයි ඒක විපාක අරතරම් බලවත් නෑ. ඒ ධර්මයේ පෙන්නනවා අල්ප සාවද්ද මහා සාවද්ද කියලා. කෙනෙකුගේ සිල්වත්කම මත, දැන් මනුස්ස ජීවිතයේ වුණත් කෙනෙක් බොහොම සිල්වත්, ගුණවත්, ධර්මයේ දියුණු කරන ගුණධර්ම වඩන කෙනෙක් නම් සාමාන්‍ය මිනිස්සෙක් තමන් අතින් මැරෙනවට වඩා විපාකේ බලවත්. සතුන් අතර ඒ සත්වයන්ගේ ඒ ප්‍රමාණය විශාලත්ව මේවානුවත් අකුසලයේ වෙනස් වෙනවා. මොකද මම ඔබට මේක පෙන්නේ, මොකද බොහෝ දෙනෙකුට කූඹියෙක් මරණයකද, අලියෙක් මරණයකද අකුසලයේ වැඩි. එහෙම අහන දෙකම ප්‍රාණඝාතයේ තමයි මතක තියාගන්න. දෙකම අකුසලයක්. ප්‍රාණඝාත අකුසලයක් සිද්ධ වෙනවා. හැබැයි ඔබම හිතන්න කූඹියෙක් බැරි වෙලා හරි ඔබ යති මැරෙන්න හෝ මදුරුවෙක් මරනවා කියලා හිතන්න. ඊට වඩා අලියෙක් මරනකොට කෙනෙක් කොච්චර සැලසුමක් කරනවද, කොච්චර අකුසල සිතුවිලි හිතනවද? එක පාට ෂණයෙන් නිකන් මදුරුවෙක් මැරෙනවා කියලා අලියෙක් මැරෙන්නේ නැහැ. එතකොට ඒ වෙනුවෙන් හිතන චේතනා, ඒ වෙනුවෙන් කරන සැලසුම්, සකස් කිරීම, උපක්‍රම, ඒ සියල්ලත් එක්ක එක මහා සාවද්ද පැත්තට වැටෙනවා පුංචි සතෙකුට වඩා. දැන් බලන්න, ප්‍රාණඝාතයක් සම්පූර්ණ වෙන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පණ ඇති සතෙක් කියලා දැනගන්නට ඕන, මරන්න උපක්‍රමයක් යොදන්නට ඕන, මරණ චේතනාවක් ඇති වෙන්නට ඕන. ඒ උපක්‍රමයේ මුල් කරගෙන ඒ සතා මිය යන්නට ඕන. දැන් අපි හිතමු කවුරු හරි, සාමාන්‍ය අපි හිතමු වැද්දෙක් ගැන හිතන්න. වැද්දෙක් සතෙක් මරන්න කියලා හිතාගෙන දැන් උපක්‍රමයක් යොදනවා. දැන් අපි ගමු ඊතලයක් අරගෙන ගිහිල්ලා කැලේකට ගිහිල්ලා හැංගිලා මුවෙක් ඉලක්ක කරලා දැන් ඊතලේ විදිනවා. අන්න මුව අඳුනගත්තා. ඊළඟට සතෙක් කියලා, පණ ඇති සතෙක් කියලා දැනගත්තා. උපක්‍රමයක් යෙදුවා, ඊතලේ විද්දා. හැබැයි ඒ මුල් කරගෙන මේ සත්‍ය මැරුන්නේ නැත්නම් ඔහු ඊතලේ පාර වැදුනා, ඌ පැනලා දිව්වා.
එක්කො ඊතල වෙන දිහාකට වැදුනේ මේ සතා පැනලා දීව සතා මරාගන්න බැරිුණා. එතනදි ප්‍රාණඝාත අකුසලේ සම්පූර්ණ නොවුණා. චේතනාව තුළ අකුසල් ගොඩක් රැස් වෙලා ඉවරයි. මතක තියාගන්න මේ චේතනාව තමයි චේතනාහම් භික්ඛවේ කම්මං වදා. මේ චේතනාව කර්මයක් බවට පත් වෙනවා. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. ඒ චේතනාව පහළ කරලා අපි සිතෙන් කයෙන් වචනේ මේ තුන්දොරින් අකුසල් රැස් කරනවා. ඔබ ප්‍රාණඝාත අකුසලයේ සම්පූර්ණ කරන්න පෙරම ඒ ප්‍රාණඝාත සිතුවිලි තුලත් ඔබේ ජීවිතේ අකුසල් ගොඩක් රැස් වෙනවා. සතෙක් මරන්න හිතනකොටම ඒ මුල් කරගෙන ඔබේ හිතේ ද්වේෂ සහගත අකුසල සිතුවිලි හට ගන්නවා. ඒ වෙනුවෙන් උපක්‍රම යොදනකොට සැලසුම් හදනකොට ඒ හැම වෙලාවෙම අකුසල සිතුවිලි හිත තුල බලවත් වෙනවා. ප්‍රාණඝාතයේ සිද්ධ වෙන්න මේ සතා මරණයට පත්වීමම ප්‍රාණඝාතයේ සිද්ධ වෙන්න හේතු වෙනවා. හැබැයි ඊට පෙර ඔබ චේතනා පහළ කරලා අකුසල සිතුවිලි තුල ද්වේෂයෙන් වෛරයෙන් කේන්තියෙන් මූ මරන්න ඕනේ කියලා හිතන්න ඒ හිත තුල කොච්චර අකුසල සිතුවිලි ගොඩක් පැන නගිනවද. ඊළඟට යම් අකුසලයක් කරාට පස්සේ ඒ අකුසලිය ගැන හිතන්න තවත් ඒක බලවත් වෙනවා. එනිසා මේක පුංචි දෙයක් කියලා හිතන්න එපා. මතක තියාගන්න සතා අනුව අල්පසාවද්දේ මහාසාවද්දේ කෙනෙක්ගේ ගුණය අනුව වෙනස්කම් තිබුණත් පුංචි සතෙක් මරලා හරි කෙනෙක්ගේ අකුසලයේ හිතලා බලවත් කරගත්තොත් ඒකත් ඇති අපායට යන. සමහර පුංචි දේවල් පොඩි ඇවත් ඔබ අහලා ඇති ඒරකපත්ත නාගරාජයා ගැන කාශ්‍යප බුද්ධ ශාසනයේ අවුරුදු 20,000ක් සිල් ගුණ දහම් රැකපු බොහොම සිල්වන්ත ස්වාමීන් වහන්සේ නම. උන්වහන්සේ ගඟෙන් එතර වෙනකොට ඔරුව පැද්දිච්ච වෙලාවේ එකපාරට එතන තිබ්බ අත්තක් අල්ලගත් අත්ත කැඩිලා ආවතට. මේක භික්ෂුවකට උපසම්පදා භික්ෂුවකට ඇවැද්දෙසල පිරිසිදු වෙන්න පුළුවන් ඇවතක්. හැබැයි උන්වහන්සේ පුංචි වරදේ පවා හරියට බය දැක්කා. ඒක හිතට කුකුස් කරා. හිතට වදයක් වුණා. අයියෝ මම මෙච්චර කාලයක් සිල් රැකලා මගේ අතින් මේ ශික්ෂාපදේ කැඩුනනේ කියලා ඒ ගැනම හිතලා ලොකු දුකක් ඇති වුණා. ඒකෙන් පසුතැවි ගඟෙන් යනකොට උන්වහන්සේගේ පපු යමාරුවක් හැදිලා මිය ගියා. අර කරපු කුසල් යටපත් වෙලා මරණ මංචකේ බලවත් වුණේ අර අකුසලේ. ඒක මහා අකුසලයක් නොවුනත් මගේ මෙහෙම දෙයක් වුණානේ කියලා පසුතැවීම තුළ ඒක බලවත් වුණා. ඒ නිසා පින්වතුනි අපි හිතන ක්‍රමය අපේ සිතුවිලි අපේ අකුසල් බලවත් වෙන ගොඩාක් හේතුවෙන්. ඒ නිසා දැන් ඔබට අපි දන්නවා මේ බණ ටික අහන්න කලින් නොදන්න කාලේ පුංචි දරුවෝ ওই පොඩි දරුවෝ පුංචි කාලේ කොච්චර ප්‍රාණඝාත කරනවද. පොඩි සත්තු අල්ලගෙන අපි දන්නවා සමහර පුංචි බත්කූරු අල්ලගෙන එක්ක අඩු කඩනවා. සමහර ආර නැත්තේ නූල් කෑලි ගැට ගහනවා. අනේ සත්තුන්ගේ නැට්ට කෑලි කැඩිලා යනවා. පොඩි ස්කුරුමිනියෝ අල්ලගෙන අඩු කඩනවා පුංචි දරුවෝ. ඒව දැක්ක ගමන් දෙමව්පියෝ කියලා දෙන්නවා. එතකොට මේ වගේ පොඩි කාලේ නොදන්න කාලේ වෙච්ච දේවල් සමහන් ලාවට මදුරුව තලල ඇති කුඩා. එතකොට සමහරු කියන අනේ මට අනිත් ශික්ෂාපදණ රකින්න පුළුවන් ඒ මදුරුවන්ට නම් එහෙම බෑ කියලා. එතකොට මේ වගේ මිනිස්සුන්ගේ ජීවිතවල මෙවැනි අපි කොච්චර පන්සල් ගත්තත් කොහෙන් හරි සම්පූර්ණ නොවෙච්ච මේ ශික්ෂාපදේ රැකගන්න බැරි වෙච්ච තැන් තියෙනවා. ඒ නිසා ඔබ මේ ටික අහලා යම් මොහොතක හිතන්න ප්‍රාණගා මං කිසිම හේතුවක් මුල් කරගෙන මගේ කය මුල් කරගෙන තවත් සත්වයේ ජීවිතයක් මං අනතුරු එහෙලන්නේ මං ප්‍රාණඝාතයෙන් වළකිනවා කියලා දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න. ඒ අදිෂ්ඨානය දැන් ඔබ ඇති කරගත්තා වගේම ඔබ පැරණි අකුසල් වෙච්ච දේවල් පරණ දේවල් ඔක්කොම හිතෙන් අයින් කරන්න. ඒක තමයි උපන්නා වූ අකුසල් ප්‍රහාණය කරලා නූපන් කුසල් බලවත් කරගන්න ක්‍රමය. උපන් අකුසල් ප්‍රහාණය කරන්න. පැරණි දේවල් හිතන්න ඉස්සර මම මෙහෙම කරා අයියෝ දන්නේ නැති කාලේ මෙහෙම සත්තු මැරුවා. සමහර අම්මලා කියනවා අනේ ඉස්සර මම මේ පාසානන් තියලා තියෙනවා භාවනා කරන්න ගියාම ඒක මතක් වෙනවා. දැන් මේ පරණීව ඒව හිතෙන් අමතක කරා. හිතෙන් බැහැර කරන් අංගුලිමාල මහරහතන් වහන්සේ සීකරන් උන්වහන්සේට පුළුවන් වුණා තමන්ගේ ජීවිතයේ මොනතරම් පාපී අකුසල් කරගත්ත කෙනෙක් දේ කාලේ
මිනිස්සු කී දෙනෙක් තමන්ගේ අතින් කඩුවෙන් කොටලා මැරුවත් හැබැයි බුද්ධ ශාසනය තුළ බුදුහාන්දුරු මුණගැහුණට පස්සේ ධර්මය ලැබුණට පස්සේ අරියා ජාතියා ජාතු මං ආරි ජාතිය ඉපදුනා කියලා හිත හදාගත්ත අලුතෙන් ඉපදුනා කියලා හිතුවා. ඒ නිසා ඔබ පන්සිල් සමාදන් වුණාට පස්සේ පෙර වැරදි හිතෙන් අතහැරලා මං අලුතෙන් ඉපදුනා කියලා හිතන් දැඩි අධිෂ්ඨානයෙන් ශික්ෂාපද රකින්න. අද ඔබට කියලා දුන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීම. මේ ශික්ෂාපදයේ දිවිහිමියෙන් රකින්න. පුංචි සතෙකුටවත් හිංසාවක් කරන්න එපා. බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චර ප්‍රාණඝාතය ගැන අපිට පෙන්වුවද කියලා. භික්ෂුවකට බුදුරජාණන් වහන්සේ අටපිරි කරේ නොපෙනෙන පුංචි සතුන් ගැන පවා පෙරහංකඩයක් පෙන්නලා දුන්නා. එතකොට ඒ වගේ පෙරහංකඩෙන් පෙරලා තමයි වතුර පානය කරන්න කියලා. ඒ වතුරේ ඉන්න පුංචි සත්තු. ඒ නිසා ඔබ පිඟං කෝපහෝදන වෙලාවක කොහේ හරි ඔහෙ කමක් නැහැ කියලා සමහරලාට වතුරත් එක්ක හෝදලා විසි කරන්න එපා. ඔබට පුළුවන් නම් සමහරට කූඹි ඇවිල්ලා නම් ඒ පුංචි සතෙකුටවත් හානියක් නොවන විදිහට කටයුතු කරන්න. පුළුවන් තරම් සිල්වත් වෙන්න. ඒ සීලේ සිහි කරන් ඒකත් භාවනාවක්. ඒක සීලානුස්සති භාවනාවක්. ඒ නිසා ප්‍රාණඝාතාදී අකුසල් වලින් වැළකීලා සිල්වත්ව ධර්මයේ දියුණු කරගන්න. ඔබට මේ ධර්මානුශාසනාව ආශිර්වාදයක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.